කොවිසත නම් තෑගි තමයි. දිනුම් ඇදීම මැයි 29 වනදා කොවිසත NLB වෙතින්. පසිඳු නූපේ ආරච්චි නිර්මාණයක්. අමිල වාරිය පොළ නිෂ්පාදනයක්. Kolam na ta ta ma pahe La dam nura me hande pe Ma mat la mam la pe Palu ya me kodu vese hina se gavina Manu gene da ayachana Shot Ultra package option pahakim කරන්න යන දේ හරි දෙයක් නෙවෙයි දරුවෝ. ඔයාගේ තාත්තා අද ඉඳන් රිටයර් පොලිස් ඔෆිසර් කෙනෙක්. ඔයාට වෙන කාටවත් මෙහෙම කළාට ඔයාට ඔයාගේ තාත්තට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? අම්මේ කවුරු කරත් වැරද්ද වැරද්දම තමයි. අම්මයෝ මේවා මේ රට විනාශන වැඩ.
නීතිය ක්‍රියාත්මක කරන එක හිනා වෙන කාරණාවක් නෙමෙයිනේ අම්මේ. ඒක අම්මා මටත් වැඩිය හොඳින් දන්නවා. ඔයා තාත්තා ගැන හිතන්න ඕන නේද? මං සේරටම වැඩිය නීතිය ගැන හිතනවා අම්මේ. නීතියට නෑදෑකම් අදාළ වෙන්නේ නැහැ. කවුද ඔයාට ඔව් විදියට කියලා දුන්නේ? අම්මා. වෙන කවුරුත් නෙමෙයි අම්මා තමයි මට ඔවා කියලා දීලා තියෙන්නේ. සාධාරණ කිස්රණ මාස 4ක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කරපු අපේ සේවාදායකයා අද අප මතන ඉදහස් කරගන්න අපිට හැකියාව ලැබුණා. අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක. ඒක නඩුවර මොදේ? මම හිතන්නේ මේක ඉක්මනට අපිට ඉවර කරගන්න පුළුවන්. මොකද අපේ සේවාදායකට විරුද්ධ පොලිසියෙන් මේ වෙනකම් විරුද්ධ සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් ඔවුන්ගේ විරුද්ධ සාක්ෂියක් නැති නිසා අපිට අපේ සේවාදායකයා ඉදහස් කරගැනීමේ හැකියාව තියෙනවා. අරගලේ මෙතන ඉවරයි. ඒකට මට තාම හරියට උත්තරයක් දෙන්න බෑ. මං හිතන්නේ මේ මට මේක උත්තරයක් දෙන්න පුළුවන්. අරගලේ පටන් ගත්තේ මේ රටේ පොදු ජනතාව. අපේ නීතිඥවරු උනත් අපි අයිති වෙන්නෙත් ඒ පොදු ජනතාවට. මං හිතන්නේ මේ අරගලේ මේ පටන් ගත්ත විතර මේක හොඳ ආරම්භයක්. රටේ අනාගතය වෙනුවෙන්, රටේ අනාගතයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, හෙට දවස වෙනුවෙන් මේ ජනතාවගේ තියෙන ප්‍රශ්න තමයි මේ අරගලේදී ප්‍රකාශ වෙන්නේ. අනිත් එක මේ දේ බොහොම අවධානයෙන් කියා සිටිනවා. මේ ජනතාවගෙන් මං ඉල්ලා සිටිනවා. මේ වෙලාව තමන් ගැන විතරක් හිතන්න ඕන කාලයක් නෙමෙයි, වෙලාවක් නෙමෙයි, රට ගැන හිතන්න ඕන කාලයක් නෙමෙයි. ඉතින් බොහොම අවධානයෙන් කියනවා මේ මොහොතේ තමන් ගැන විතරක් නෙමෙයි රට ගැන හිතන්න. එහෙම නොවුනොත් මේකෙන් පීඩාවට පත් වෙන්නේ මේ රටේ අනාගත පරපුර. ඒ නිසා රටේ අනාගතය ගැන හිතලා, අනාගත පරපුර ගැන හිතලා විධිමත්ව තීරණ ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මං හිතනවා නීතිඥවරු විදියට අපි අපිට කරන්න පුළුවන් උපරිමෙන් කරා කියලා. ඒ වගේම ඉදිරියටත් අපේ රටේ අසාධාරණයේ වෙනුවෙන් කතා කරන මිනිස්සු වෙනුවෙන් මිනිස්සු සමග අපි නොපසුබටව ඉන්නවා ඉදිරියටත් හැමදාමත්. සරි පොඩි අදිසියක් මං ගිහිල්ලා නම් ඔයාලස්සනේ. ගන්න
ඔන්න දෙයනේ කියලා අපි අපේ මුල්ම පෙන්ෂන් පඩිය අදාරගත්තා. දැන් ඉතින් අපි ජේෂ්ඨ පුරවැසියනු නේද? නැත්තම් නැත්තම්. හැබැයි ඉතින් අපිට දැන් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ පෙන්ෂන් එකේ හැටියට තමයි. ඉස්සර වගේ බැරි වෙයි වියදම් ටිකක් අඩු කරන්න වෙයි. පුතානම් කියනවා අපිට වියදම ගැන හිතන්න ඕනේ නැහැ කියලා. ඒත් ඉතින් එයාට බරක් වෙන්න බෑනේ. ඒක හරි යාව ටිකක් නිදහස් කරන්න ඕන. එයාගේ වැඩක් කරගෙන හිටියේ දෙන්නේ. කොහෙද මේ අලුත බඳපු ජෝඩුව? ආ? මොකද්ද? නෑ නෑ මේ අය කතාව හරි. කොහොමත් ඉතින් අපි එදා ඉඳන් හිටිය අලුත බඳ ජෝඩුව වගේ. අපි මේ පෙන්ෂන් එක ගන්න ගියා පුතේ. ආ. කොහෙද මෙයාද? මොකද? තනියෙන් නේ යන්නේ. එන්න. අයියට ලොකු ටූර් එකක් තියෙනවා. දැන් ඉතින් පස්සට කෑම ටිකක් හදලා දෙන්න ඕනේ. මෙයා බලන්නකෝ අනේ. මේ අපේ අම්මගේ හිතේ ලයිට්ස් වල කන්න දෙන්නේ කියලා. ඔය විචුරණ කෑම කොච්චර තිබ්බත් මං වෙන කෑම තරම් පුතාට හරියන්නේ නැහැ. අපාව්. එයානේ මේ දෙන්නගේ එකම පුතා. මං මේ හදාගන්න ගත්ත එක නේ. අනේ අනේ. යන් යන් දැන් ඉතින් හදලා දෙන්න මොන හරි බොමු කිව්වා. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. ගරුතුමනි චෝදනා පැමිණිලි පක්ෂයේ විසින් සාධාරණ සැකයෙන් තොර ඔප්පු කිරීමට අසමත් වූ යති බැවින් විත්තිකරු සියලු චෝදනාවලින් නිවැරදි කර බව ප්‍රකාශ කරනවා. Lina, come, take a seat. Mga gulne, coffee. Mga order karana. Nene, mga order karana. Mali. Apari coffee dahi. මට කියන කේස් එක බාර ගන්න එපා කියලා. අපරාධකාරයින්ට ගැලවෙන්න දෙන්න බෑ අකිල. එලිනා, අපිට සෙන්ටිමෙන්ටල් වෙලා මේ ජොබ් එක කරන්න බෑ. මම ඔයාලට කියලා තියෙනවා. මම කතා කරන්නේ හරි වැරද්ද ගැන. උසාවියට අදාළ වෙන්නේ සාධාරණ සැකකින් තොරව සාක්ෂි උපකරණ කි විතරයි. එළිය සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒක අසාධාරණයි. ඔයා නිකන් හිතලා බලන්නකෝ. නීතිය දෙවගණගේ ඇස් එක බැඳලා තින්නේ කියලා. මට ඔයාගේ ඇඩ්වයිස් ඕනේ. අපි වෙන දයක් ගැන කතා කරමු. Thank you.
පොඩි අදිසියක් මං ගිහිල්ලා නම් ඔයාලස්සරයි. report එක කොහමද වෙනස් උනේ? I told you Elena. The case is over. Just forget it. අරික වාඩේ ගැන සතුට වෙන්න පුළුවන්ද? ඒක ඔච්චර සැහැල්ලුවෙන් බාර ගන්න කොහොමද කියලා මට හිතා ගන්න බෑ අකිල. ඔය කෝපි එක බීලා ඉන්නකෝ. ඔයාට හම්බ වෙන cases ගැන පොඩි ළමෙක් වෙන්න නැතුව ටිකක් මචුව විදිහට හිතන ගන්න. නැත්තම් ඔයාට මේ රස්සාව දිගටම කරන්න වෙන්නේ නැහැ. ඔය එක තේරුම් ගන්න ඕන. ඕම් නෑ 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 මං ඕකට ඉන්වෝල්ව් වෙන්නේ නෑ මං එන්න ඇච්චරයි මං කිව්වනේ මේ ශහන කේස් එකක් දාගන්නනේ මම යනවා අපි මේක පස්සේ කතා කරමු මල්ලි Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. Airtel 999 හැමදාමත් අපි ගැන හිතන එකම reload එක. Ayachana. මුලින්ම Nisa. After a long time? Just landed. I'm going to Paris. Oh, safe flight. Thank you. See you. See you. Bye. Thank you.
තීන්දුවක් වෙනස් වෙන්න පුළුවන් බොහෝම පුංචි දෙයකින්. ඔයාට ඒක මං අලුතින් කියලා දෙන්න ඕනේ නෑනේ. මම මේ පොලිසිය නවාදී. අර ශ්‍යාන වැරස් කළානේ. ශ්‍යාන? උදේ ප්‍රෙෂර් එක වැඩි කියලාත් මට කිව්වා. ඒකයි මට බය. අපි තව ටිකක් බලමු නේ අම්මා. ඒ ළමයා අපි හිතන තරම්ම අහිංසක ළමයෙකුත් නෙවෙයි.